शुभ दवसक वेवा आदरम्मे तात्तिपुति दिवे දෙවන වහන්සේගේ ආදරය තුල අපි මෙනෙහි කරමින් ඉන්නවා මේ දවස් කීපය තුල ස්වර්ගයේ වැඩ සිටින යාඥාව. එස ස්වර්ගයේ වැඩ සිටින යාඥාවේ උත්තරීතර අවස්ථාවකදී දැන් අපි ඇවිදින් ඉන්නවා. දෙවන වහන්සේගේ ආදරයට නමස්කාර කරපු අපි අබ්බා තාත්තේ කියපු අපි එදිනදා භෝජනේ යැපුණු අපි දේව රාජ්‍ය ගෙන්නගත් අපි මේ මොහොතේ ස්වාමීන් වහන්සේ තුල කියනවා අනේ ස්වාමිනි එහෙනම් අපේ ජීවිතවලට ආරක්ෂාවක් දෙන්න දැන් ඒ සම්මේ තාත්තේ පුදේ දුවේ ස්වාමින් වහන්සේ නිරන්තරයෙන් මෙහෙනම් ඔබට මම කියනවා ඔබේ ආරක්ෂාව මනුස්ස ආරක්ෂාවක් තුල නෙමෙයි තියෙන්නේ දේව ආරක්ෂාවක් තුල එස දෙවන් වහන්සේ කොහොමද ඔබව මාව ආරක්ෂා කරන්නට යන්නේ උන් වහන්සේ ඔබ ළඟ මා ළඟ ඉන්නට උනේ උන් වහන්සේ ඒන සම්මේ තාත්තේ පුදේ දුවේ ජීවමාන ආරක්ෂාවක් ලබන ක්‍රමය උන් වහන්සේ කියලා දුන්නා කොහොමද කිව්වේ මදේ තුමාගේ සුවිශේෂී 28 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ ඉඳලා ස්වාමීන් වහන්සේ ඊටමත් පැහැදිලිවම කියාගෙන එනවා එහෙස උන් වහන්සේ කියනවා එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න පියානන්ද පුත්‍රයන්ද සුද්ධාත්මේ නාමෙන උන් බෞතිස්ස ස්ථාපනය කරන්න මම ඔබට ඉගැන්වූ ධම රක්ෂා කරන උන්ට උගන්වන්න එතන තමයි උන් වහන්සේ ලොකු බලයක් දෙන්නේ උන් වහන්සේ කියනවා මෙන්න තාත්තගේ ආදරය මිනිසුන්ට දෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ කැපවීම තුළ ජීවත් වෙන්න ශුද්ධාත්ම ස්පිරිතු වෙන්න ඔබ ජීවත් වෙන්න ඒ විතරක්මදී උන්වහන්සේ ගැන්වූ දහම මිනිස්සු අතරට පතුරවන්න ගුඩ් නිවුස් එක දෙන්න සුභාරංචිය දෙන්න 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 මොකද වෙන්නේ දෙන්න දෙන්න මේ සුභාරංචිය උන්වහන්සේ කියනවා බිය නොවන්න කල්පාන්තයේ දක්වා මම ඔබ සමග සිටිමි. ඒක පුදුම පොරොන්දුවක් අම්මේ තාත්තේ පුතේ දුවේ. ඒක මහා බලගතු පොරොන්දුවක් අම්මේ තාත්තේ පුතේ දුවේ. එන්ස උන්වහන්සේ කියනවා එයා බය වෙන්න එපා. මම ඔබ සමග සිටින්නට යන්නේ මේ දවස් දෙකකට නෙමෙයි. හැම ඩාකමත් නිරන්තරයෙන්ම මම ඔබත් එක්ක ඉන්නට යනවා. එස උන්වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවනම් නපුරාට ඔබව මාව ජය ගන්න බෑ කිසිම යක්ෂ බලපෑම ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය අසුවා කටුවා බලිතුවිලි ඌනියම් ජීවම් ගන්න ජප ගන්න ඒ කිසිම තැනකට කිසිම දෙයකට ඔබේ ජීවිතය සොලවන්න බෑ උන්වහන්සේ මේ විශ්වයේ අධිපතීන් එස විශ්වයේ අධිපතීන් විතරක් නෙමේ නපුරාව පරාජය කළා වූ ස්වාමීන් වහන්සේ එස උන්වහන්සේ කියනවා නම් ඔබේ ජීවිතයත් එක්ක මම බද්ධ වෙලා ඉන්නවයි කියලා එතන තමයි ආරක්ෂාව තියෙන්නේ. ඒ සම්මිතාත්‍ය පුදී දුවේ නම් ආරක්ෂාව ලැබෙන්න උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නට ඕනේ. ඒ නිසා තමයි අපිට අද උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න කැමති නම් උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්න කැමති නම් ලෙඩ දුක් කරදර ඔක්කොම සුවපත් වෙලා. නමුත් අපි මොකද කරන්නේ? අපිට ලෙඩ දුක් කරදර කම්කටොළු බාධක ඇද වැටීම හැල හැප්පීම් එනකොට අපි යාඥා කරන එක අතහරිනවා පල්ලි යන එක අතහරිනවා නුවණවල් කරපු එක අතහරිනවා ස්වාමීන් වහන්සේත් එක්ක බද්ධ වෙලා හිටපු ක්‍රමවේදයන් අතහැරලා දාලා අපි කියනවා අයියෝ දැන් ඉතින් වැඩක් නැහැ කොහේ හරි ගිහිල්ලා ආරක්ෂාව පතන්නට ඕනේ එතකොට අපි මොකද කරන්නේ අතෙන්ට කියපොම අතෙන්ට යනවා මෙතෙන්ට කියපම මෙතෙන්ට යනවා නූල බැඳින්න කියපම නූල බැඳලා සූර්යයක් දාන්න කියපම සූර්යයක් දැම්මා ඊට පස්සේ දෙහි කපන්න කියපම දෙහි කැපුවා කරන්න තියෙන ඔක්කොම කරනවා ප්‍රායෝගිකව මම දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නේ නැතිව එස බොහෝ දිනක් මාගාවට තාපුවම කියලා තියෙනවා සමහර අය කියලා තියෙනවා ෆාද මගේ උග්‍රේ පිළිකාවක් තියෙනවා කියලා කියලා තියෙනවා නමුත් උග්‍රේ පිළිකාවක් තියෙනවායි කියලා නතර වුණේ නැහැ ටික දවසකින් ආයෙත් ඇවිල්ලා කියනවා ෆාද මම ස්වාමින් වහන්සේ වෙනුවෙන් ගීතිකා කියන්න ඕනේ උන් වහන්සේ වෙනුවෙන් කතා කරන්න ඕනේ එස උන් වහන්සේ මාව දැන් සුව කරලා හමාරයි කියලා කිව්වා මම හිතුවා මමත් මනුස්ස මට්ටම දුන හිතුවා ඇත්තටම සුව වෙලාද කියලා නමුත් ටික දවසකින් ඔක්ටගේ රිපෝට්ස් ඇවිල්ලා පෙන්නනවා ෆාදර් නිට්ටාවටම සුවයි මට උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න පුළුවන් උන්වහන්සේගේ වචනේ මට කතා කරන්නට පුළුවන් උන්වහන්සේව ජීවමාන කරන්නට පුළුවන් කියලා ඒ සාදරම් මේ තාත්ති පුතේ දිවේ ඔබ දුබලයි කියලා හිතුවත් ඔබ අඩුපාඩුකම් වලින් පිරිච්ච කෙනෙක් කියලා හිතුවත් ඔබට ආරක්ෂාවක් නැහැ කියලා හිතුවත් ඔබ බය වෙන්න එපා ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න ආය ගන්න උන්වහන්සේ ඔබ ආරක්ෂා කරලා බලවත් කරලා සුවපත් කරાવી එහෙනම් මේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව මේ දවස් කීපය තුළ මෙනෙහි කරපු ඔබට බට ජීවයත් ශක්තියත් ශාන්තිය සමාදානයත් සුවයත් ලැබේවා ආමේන්